අයිබෝවන් සුබ උදෑසනක්. සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල්. අදත් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. කඳුකරයේ සංචාරක කර්මාන්තය පිළිබඳ සොයා බලන්න ජනපතියෙක් වෙයි. බංකොලොත් රටට ඕනේ මොන වගේ නායකයෝද කියලා කියන සජිත්. ජනපති මැති ඇමතිලාගේ පින්පාට ජනතාවට කිලෝ 20 හාල් සහ උන්දලට පිනට වාහන අද ටෙලිවැකියෙන්. මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත යෙදී ඇත්තේ අද පෙරවරු 6:52යි. මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත යෙදී තිබෙන්නේ අද පූර්ව භාග 6:52යි. අද දිනට නියමිත සුබ වර්ණය වන කොළ පැහැයෙන් සැරසී ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක් කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යෑම යෝග්‍ය බවයි මෙවර නැකත් සීට්ටුවේ දැක්වෙන්නේ. නුවරඑළිය සුන්දර කඳුකරයේ ආශ්‍රිතව යළි පිබිදෙන සංචාරක කර්මාන්තය පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. මෙම අවස්ථාවට එක් වූ ධාවන උපදේශක මිගෙල් කුණාට් සඳහන් කර ඇත්තේ ලෝකේ හොඳම කඳු නැගීමේ ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සිතියමට එක් කළ හැකි බවයි. නුවරඑළිය සුන්දර කඳුකරයේ ආශ්‍රිතව යළි පිබිදෙන සංචාරක කර්මාන්තය පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට කෝට් ලොජ් වතුයායේ සංචාරයක නිරත වුණා. පිකෝ ට්‍රේල් මංපෙත හරහා ජනාධිපතිවරයා පා ගමනින් මෙම සංචාරයට එක්වීම විශේෂත්වයක්. පිකෝ ට්‍රේල් මාර්ගය ඔස්සේ කිලෝමීටර 3.2 ක පමණ දුරක් පා ගමනින් ඇවිද ගිය ජනාධිපතිවරයා කෝට් ලොජ් වතුයායේ සේවයේ නිරතව සිටින කම්කරු ජනතාවගේද තොරතුරු විමසමින් සුහද කතාබහක නිරත වුණා. වතු කම්කරු ප්‍රජාවගේ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන්ද මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයක් යොමුව තිබෙනවා. එසේම වතු ජනතාවගේ නිවාස ගැටලුව පිළිබඳවද ජනාධිපතිවරයා අවධානය යොමු කළ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. කෝට් ලොජ් වතුයායේ පිහිටා ඇති කර්මාන්ත ශාලාවේ ලයිට් බ්‍රයිට් නම් තේ වර්ගයේ නිෂ්පාදනය කරන අතර එහිද නිරීක්ෂණ චාරිකාවකට ජනාධිපතිවරයා එක් වුණා. පිකෝ ට්‍රේල් ව්‍යාපෘතියේ නිර්මාතෘවරයා වූ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ වසර ගණනාවක් පුරා කඳු තරණය කළ ධාවන උපදේශක මිගෙල් කුණාට් මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම කඳු නැගීමේ ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තර සිතියමට එක් කළ හැකි බවයි. The intention is for people to come and experience the beauty of the hill country in Sri Lanka. It's such a wonderful country. I've been here for many years and I Sri Lankawe jaathika sancharaka kramopayan wenwen sahaya dakwime aramunin kriyaatmaka Pico Trail sandaha Europa sangame saha jaathyantara sangvardhane sandaha wu eksa janapada niyojita ayathane sahaya de labi thibenawa. Trasa janaka addakim soya yannan weni nava sancharaka bhumikawak Sri Lankawata akarshane kar ganeema ha gramiya janathawage jeevana tattwe naga sitiwimai mema vyapruthi aramuna wi yatte. රට ගොඩගන්න අවශ්‍ය වන්නේ වැඩ කරන නායකයන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. හම්බන්තොට කිරින්ද මුස්ලිම් විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක් වෙමිනුයි විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 157 වැනි අදියර හම්බන්තොට කිරින්ද මුස්ලිම් විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් සිදු කෙරුණා. එම පාසලට රුපියල් ලක්ෂ 11ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීම සිදු කෙරුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්. දැන් කාලයක් බයිය නායකයෝ හිටියා. දැන් ඉන්නවා සවාරි නායකයෝ. ඒගොල්ලෝ කරන්නේ ලෝකේ වටේ සවාරි යනවා. තවත් ඉන්නවා නායකයෝ කොට්ටාසයක් කයිය නායකයෝ. බයිය නායකෙක්ට රට දීලා රට ඉවර කරා. කම්මුතු කරා. ඒ වගේම සවාරි නායකෙක් රට වටේ සහ ලෝකේ වටේ ගිහිල්ලා රටට අලුතෙන් එක තඹ සතයක්වත් ගෙනල්ලා නැහැ. ඒ ඔක්කොම අතරතුර Tamanට ලැබෙන මිල මුදල් ලොකුවට සෙනඟ ගෙන්නලා පෙන්නලා බොරු සෝබන සම්දර්ශන ක්‍රියාත්මක කරලා කයිය ගහන නායකයොත් ඉන්නවා. මේ රට සෝබණයට ගොඩ ගන්න බෑ. මේ රට කයිවාරුවට ගොඩ ගන්න බෑ. මේ රට ගජමිතුරු සංගම් හරහා කෙරෙන දූෂිත ගනුදෙනු තුලින් ගොඩ ගන්නට බෑ. අනිවාර්යෙන්ම ලක්ෂ 220ට වගකීමක් තිබෙනවා රට කාපු හොර පවුල් නායකත්වය, බයිය නායකත්වය. එහෙම නැත්නම් බොරුවට රටේ මුදල් සම්පත පිටරට සවාරි හරහා විනාශ කරන සවාරි නායකත්වයේද, එහෙම නැත්නම් තලින් තල ගිහිල්ලා කයිවාරු ගහන කයිය නායකයෝද
එහෙම නැත්නම් බලයක් නැතුව වැඩක් කරලා පෙන්නලා රට ගොඩනගන හැකියාව තිබෙන වැඩ කරන නායකත්වයේද තීන්දුව තියන්නේ රටේ ජනතාවගේ අතේ. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 488 වැනි ටෙලිවැකිය. ලංකාවේ ඉන්න මැති ඇමත්තන්ලා කියන හැටියට ජනතාවට අවුරුදු හොඳටම ජයයි. කොච්චර ජයද කිව්වොත් කිරිපැණි විතරක් නෙමෙයි, හාල් කිලෝ 20ත් මේ උතුරලා දෝරේ ගලා ගියා නේද? ජනපති රනිල් මේ නුවරඑළියේ ඉඳලා කොට්ටාපොරත් නැරඹුවා. මොකද මේ චන්ද කොට්ටාපොරේ ළඟයිනේ නේද? ඒ අතර අර නිවේදිකාවක් ජනපති රනිල් ගෙන් අහපු ප්‍රශ්නේ එක හරි වැදගත්. ඔබතුමා මෙච්චර ලස්සන වුණේ කොහොමද? මරු ප්‍රශ්නේ නේද? එතකොට ජනපති රනිල් දීපු උත්තරේ තමයි මරු. ලස්සන වුණේ UMPට බැඳුණු නිසාලු. ඔන්න අහගන්ටකෝ, ලස්සන වුණේ UMPට බැඳුණු නිසාලු. ඔබතුමා මෙච්චර ලස්සන වුණේ කොහොමද? දැන් UMPට බැඳුණු නිසා ලස්සන වුණා නම් UMP නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ හිටපු කාලේ ෂාරුක් ඛාන්, රිතික් රෝෂන් වගේ වෙන්ට පයයි නේද? මොනතරම් ලස්සන වෙන්ට ඕනද නේද? ඇත්ත උත්තරේ ඕක නෙමෙයි. මේ නිවේදිකාවටත් ජනපති රනිල්ව වෙනදට වඩා ලස්සනට පෙනුනි එයයි දැන් ජනපති නිසයි. ඔව්, එයයි දැන් ජනපති නිසයි. ජනපති වුණහම ලැබෙන සැප සම්පත් නිසා පාට වැටෙන්නේ නැති කෙනෙකු නෑ. ඕනම කෙනෙක් පාට වැටෙනවා. හොඳේ මහින්දලා චන්ද්‍රිකාලා පාට වැටුණු හැටි ඒ කාලේ රූප පෙට්ටියේ බැලුවනම් මතක තියෙන්නම ඕනේ. හොඳද? ජනපති තනතුර සැප තනතුරක්. යාන වාහන, දැසි දැස්සන්, කෑම බීම, ජනපති මන්දිර, හෙලිකොප්ටර් වලින් ගමන් බිමන්, රට සවාරි, ඒවත් ආයේ මේ අංක එකේ මොහොතල්. හොඳේ, මේ තමයි ඕනම ජනපති කෙනෙකුට ලැබෙන සැප සම්පත්. ඒ නිසා ජනපතිලට එදා වේල හොයාගන්නේ කොහොමද? අද කෑවොත් හෙට කන්නේ කොහොමද? ළමයා පාසල් යවන්නේ කොහොමද? දරුවට පත පොත අරන් දෙන්නේ කොහොමද? ටියුෂන් ගාස්තු ගෙවන්නේ කොහොමද? ගෙවල් කුලි ගෙවන්නේ කොහොමද? ලයිට් බිල්, වතුර බිල් ගෙවන්නේ කොහොමද? අම්මා තාත්තා බලන්න යන්නේ කොහොමද? අවුරුද්දට චීත්‍යයක් සර්මක්වත් අරන් දෙන්නේ කොහොමද? හරිද? ඒ ජාතියේ ප්‍රශ්න මේ උන්දලට නෑ. හොඳේ, ජනපති තනතුරට පත්වන ඕනම කෙනෙක් ටික දවසක් යනකොට පාට ගැහිලා පිම්පාට වෙන්නේ ඒකයි. හරිය ඒ වගේමයි මැති ඇමත්තන්ලා. උන්දලටත් ඔය සැපම තමයි. ඒකනේ මැති ඇමතිකම් නැති වුණාම අර මේ හුඹහෙන් ඇදලා එළියට දාපු නේද? අර මුඛාද වගේ කෙට්ටු වෙලා ඇදිලා පැදිලා යන්නේ නේද? ආ, දැන් ඉතින් ඔබ කල්පනා කරනවා ඇති මේ එහෙම කිව්වට මේ ඒ තරම්ම සාධාරණ නෑ නේද? ආ, ජනපතිලට, අගමැතිලට, මැති ඇමත්තන්ලට, මන්ත්‍රීලට මොන තරම් රටේ ප්‍රශ්න තියෙනවද විසඳන්න, විසඳුම් හොයන්ට නේද? එහෙම හිතනවා ඇති ඔබට නේද? එයිලා උදේ ඉඳන් රෑ එළිවෙනකන් රට ගොඩගන්ට සටන් කරනවා, කල්පනා කරනවා, රටේ ජනතාවට සුඛිත මුදිත ජීවිතයක් දෙන්න දාහක් සැලසුම් හදනවා. ඒ නිසා එයිලගේ ජීවිත ලේසි නෑ, දුක්ඛිතයි කියලා නේද? ඇත්ත ඔයිට වෙනස්. මෙයාලා අපේ ප්‍රශ්න කතා කරන බව ඇත්ත. ප්‍රශ්නවලට උත්තර හොයනවා වගේ පෙන්වන බවත් ඇත්ත. හැබැයි ඒ ප්‍රශ්න එයාලගේ ප්‍රශ්න නෙවෙයි. ඒවා මේ ජනපති, අගමැති, මැති ඇමත්තන්ලගේ, මන්ත්‍රීලගේ ගෙදර ප්‍රශ්නවත්, දරුවන්ගේ ප්‍රශ්නවත් නෙවෙයි. ඒ අයගේ සැබෑ ජීවිතයේ ප්‍රශ්න නෙවෙයි. හොඳේ, ඔව්, ඒවා හුදු වේදිකාවේ ප්‍රශ්න පමණයි. මේ සියලු දෙනාම අපේ ප්‍රශ්නවලින් බාහිර අය. මේ අපේ ප්‍රශ්න, ඒවට උත්තර හොයන බව පෙන්වන, ඒ වෙනුවෙන් කිඹුල් කඳුළු හලන නඩයක් විතරයි මේ සෙට් එක. හොඳේ, දැන් ඔබ දන්නවා මේ වෙලාවේ අපට ඇති ලොකුම ප්‍රශ්නේ වාහනයක් මිලදී ගන්න එකද? ඈ, නමුත් මැති ඇමත්තන්ලගෙන් බහුතරයකට ඇති ප්‍රශ්නේ වාහන ආනයනය කරන්න බැරි සීමාවන්. හරිද? එනිසා ඒගොල්ලන්ට ඕනේ ආන්ගේ සීමාව නැති කරලා ඒක ලිහිල් කරගන්ට, හරිය, අලුතින් වාහනයක් ගන්නට. අද ලංකාදීප පත්‍රෙත් මුල් පිටුවේ තිබුණේ මන්ත්‍රීලා ඡන්දයට කලින් වාහන ඉල්ලනවා කියලයි. හොඳේ, දැන් සමහර වෙලාවට කියයි එක බොරුවක්, අපි පුෂ් බයික් එකක්වත් ඉල්ලුවේ නැහැ, මේ තියෙන වාහන අපිට වැඩිත් එක්ක කියලා නේද? එහෙමත් සමහර කලාට හෙට කියන්න පුළුවන්. ඇත්තටම ජනපති, අගමැති, මැති ඇමත්තන්ලගේ ප්‍රශ්නයි අපේ ප්‍රශ්නයි වෙනස්. ඔක තේරුම් ගන්නට, මේ බව තේරුම් ගන්නට මේ අද පත්තරේ අවන්ත ආටිගල ඇඳලා තියෙනවා හරි අපූරු කාටුනයක්. හොඳේ, මේ පේනවද? ඔය බලන්නට හොඳට. අපිට හාල් කිලෝ 20 කාඩ් එක පෙන්නනවා, බෝඩ් එක පෙන්නනවා.
අපේ පැත්තේ තියෙන්නේ මොකද්ද හාල් කිලෝ 20 හරිද මොකද කුසගින්න මරු හරිද මාකට් කරලා ඡන්දය ගන්න පුළුවන් ප්‍රධාන මාතෘකාවක් කුසගින්න අපි උන්දලා පෙන්නන හාල් කිලෝ 20 දිහා බලාගෙන ඉන්නවා අත්පොල සනුත් දෙනවා ඒ බෝඩ් එකේම අනිත් පැත්ත පේන්නේ മന്ത്രിලට මැති ඇමැත්තන්ලට හරිද උන්දලගේ ප්‍රශ්නේ තීරුබදු රහිත පිනට කාර් එකම බෝඩ් එකේ දෙපැත්ත අපි හාල් කිලෝ 20ට ඡන්දය දෙනකොට ඡන්දය ගන්න උන්දලා තීරුබදු රහිත කාර් ගෙන්න ගන්නවා හොඳේ නේද බදුල්ලේදී ආරම්භ කරනවා හාල් කිලෝ 20ක් ලබා දීමේ ව්‍යාපෘතිය ඇයි මේ කරන්නේ වැටිච්චි රටේ මිනිස්සු කායිකවත් කරනවා එහෙනම් ඒ කායිකව වැටිච්චි මිනිස්සු නැවත පෝෂණය කරන්නට ඕන ඒ පෝෂණය කිරීම සඳහා ගත්තා වූ තාමත් වැදගත් වූ ව්‍යාපෘතිය තමයි හාල් කිලෝ 20 බැගින් පවුල් ලක්ෂ 25කට දෙන්න කටයුතු කරලා තියෙනවා ඕන් ඉතින් මේ රංගේ කියන විදිහට හාල් කිලෝ 20 අරගෙන නේද ඒක තම්බල කාලා ශරීර සෞඛ්‍ය ඇතිව නේද දුවල ගිහිලා ඡන්දෙ දාමු නේද දැන් ඉතින් ඒ උන්දලා පාට වැටිලා ආ පිම් පාට වෙලා ලස්සන වෙන එක අහන්න දෙයක්ද ළමයෝ කියලා ඕන් අද ටෙලිවැකිය අවසන් කරනවා දිනපුවාම මෝර වගේ මහත් වෙන්නේ ඇයි තරදුනාම වුණ වගේ කෙට්ටු වෙන්නේ ඇයි මෝර වෙලා මෝර හුර වෙන්නේ ඇයි මැති ඇමතිලා ඕවා දන්නේ I don't know why එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. හමුවෙමු මධ්‍යාහන 12ට අපගේ දිවා පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්.